අද මම කතා කරන්න යන්නේ පහුගිය වසර කිහිපය තුළම විශේෂ කතා බහකට ලක්වුණු අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව. එතෙන්දී ඇත්තරම විශේෂයෙන් පාසල් දරුවන් සහ තරුණ පරපුර මේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ අවබෝධතා කිරීම නිසා විවිධ ගැටළු වලට මුහුණ පාන්න සිදු වුණා. එතෙන්දී සරෝදි ෆියුෂන් ආයතනය විසින් 2015 වර්ෂයේදී IT යහමග වැඩසටහන නිර්මාණය කළා. මේට එක විසඳුමක් විදිහට මේ දරුවන්ව කොහොමද යහ මාර්ගයට මේ තුලින් යොමු කරන්නේ කියන එක පිළිබඳව. හොඳයි සරෝදි ෆියුෂන් කියන්නේ සරෝදි ශ්‍රමදාන සංගමයේ තොරතුරු තාක්ෂණය සඳහා තියෙන අංශය. ඉතින් සරෝදි ෆියුෂන් අපට අවශ්‍ය වුණේ මේ IT යහමග වැඩසටහන් සඳහා. අපේ අරමුණ උනේ ඇත්තටම securing a smart generation. ඒ කියන්නේ මේ smart පරපුර කොහොමද අපි ආරක්ෂා කරගන්නේ කියන කතාබහට ලක් කිරීම සහ දරුදැරියන්ව විශේෂයෙන් පාසල් දරුවන්ව මේ තුලින් හරි මාර්ගයට යොමු කිරීමට ඔවුන්ව දැනුවත් කිරීම තමයි අපේ අරමුණ. එතෙන්දී 2015 වර්ෂයේ ඉඳන් 2016 වර්ෂය වෙනකන් අපි මේ වැඩසටහන කරගෙන යද්දී අපට අවශ්‍ය වුණා මේක ජාතික මට්ටමේ වැඩසටහනක් විදිහට කරගෙන යන්න. එතෙන්දී අධ්‍යාපන අමාත්‍යාංශය සමග අපි සම්බන්ධ වෙලා ඔවුන්ගේ අනුමැතිය ලබා ගත්තා මේක පාසල් මට්ටමේ දරුවන්ට මේ අවබෝධය ලබා දෙන්න. මෙතෙන්දී විශේෂයෙන්ම LK ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනය මතක් කරන්න ඕනේ මෙම වැඩසටහන දීප ව්‍යාප්තව කරගෙන යාමට ඔවුන් අපට සහයෝගය සහ අනුග්‍රහය 2016 වර්ෂයේදී අපට ලබා දුන්නා. මේ වැඩසටහනේ අන්තර්ගතය ගැන කතා කරොත් අපි මාතෘකා තුනක් යටතේ මේ වැඩසටහන කරගෙන කරනවා. එකක් තමයි ඔන්ලයින් සේෆ්ටි සහ එතික්ස්. ඒ කියන්නේ දරුවෙක් කොහොමද අන්තර්ජාලයේ ආරක්ෂාකාරීව භාවිතා කරන්නේ සහ එහි තියෙන මූලධර්ම ආචාර ධර්ම මොනවද කියන එක පිළිබඳව අපි ඔවුන්ව දැනුවත් කරනවා. දෙවැනි එක educational and economic opportunities. educational and economic opportunities කිව්වහම අධ්‍යාපනික සහ ආර්ථික වශයෙන් ඔවුන්ට මේ තුලින් ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ මොනවාද කියන එක පිළිබඳව අපි ඔවුන්ව දැනුවත් කරනවා. තුන්වෙනි එක තමයි ඇඩ්වකසි ඇන්ඩ් සපෝට් කියන එක. ඒ කියන්නේ ඔවුන්ට අවශ්‍ය සහයෝගය මොකද්ද, ඔවුන්ගේ තියෙන ගැටළු වලට අපි කොහොමද ඔවුන්ට සහයෝගය ලබා දෙන්නේ කියන එක සහ මේ දරුවන් තුළ පොසිටිව් චේන්ජ් එකක්, ඒ කියන්නේ ධනාත්මක වෙනසක් ඇති කරන්න තමා තුළ සහ තමාගේ අවට සිටින පිරිස තුළ මේ පණිවිඩය යවන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ඔවුන්ව දැනුවත් කිරීමකට ලක් කරනවා. මේ වැඩසටහන අපි පාසල් දරුවන් වෙනුවෙන් දිගටම කරගෙන යද්දී පාසල් දරුවන්ගෙන් සහ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගෙන් ලැබුණු ප්‍රතිචාරත් එක්ක විශේෂයෙන්ම මේ වැඩසටහන ගුරුවරුන්ට සහ දෙමව්පියන්ට වැඩිහිටියන්ට කිරීම අවශ්‍යයි කියන සංවාදයට යෙදුණා. එතෙන්දී අපි දැන් ගුරුවරුන් සඳහා IT හමග වැඩසටහන පාසල් මට්ටමින් සිදු කරමින් පවතිනවා. එතෙන්දී විශේෂයෙන්ම අපේ අත්දැකීම් එක්ක අපි කතා කරනවා නම් මෙතෙන්දී වැඩිහිටියන් සහ දෙමව්පියන්ගේ තමයි වගකීම තියෙන්නේ දරුවෙකුට මේ යහමාර්ගයේ පෙන්වන එක. අන්තර්ජාලය හෝ වේවා සාමාන්‍ය ජීවිතය හෝ වේවා මේ වගකීම තියෙන්නේ දෙමව්පියන්ට සහ වැඩිහිටියන්ට. ඉතින් එතෙන්දි මම කැමති කරුණු පහක් කියන්න. එකක් තමයි හුඟක් වෙලාවට දෙමව්පියෝ මේ ගැන නොදනුවත් නිසා ඔවුන් දරුවන්ට මේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් එතෙන්දී බය වෙන්න එපා. අපිට ගැටලු කිහිපයක් ආවත් දරුවෝ දන්නවා මේ අන්තර්ජාලය කොහොමද හරියාකාරව භාවිතා කරන්න කියන එක. හරියට දරුවෙක්ව ස්විමින් පූල් එකකට දානවා වගේ, කියන්නේ පිහිනුම් තටාකයකට දානවා වගේ ඔවුන් අන්තර්ජාලය සැරිසරද්දී ඔවුන්ව ඒක හරියට භාවිතා කිරීම පිළිබඳ දැනුවත් කිරීම තමයි අපට අවශ්‍ය වෙන්නේ. දෙවැනි කාරණේ දරුවන් සමග කතා කරන්න ඕනේ. දරුවන් සමග කතා කරලා ඔවුන්ට මඟ පෙන්වන්න ඕනේ කොහොමද මේ අන්තර්ජාලය තුලින් එන ගැටලු මොනවාද, ඒවට ඕගොල්ලෝ කොහොමද මුහුණ දෙන්නේ කියන එකට අපි ඔවුන්ව සූදානම් කළ යුතුයි. තුන්වෙනි කාරණේ තමයි ඔබේ දරුවාගේ මාධ්‍ය ජීවිතයේ කොටස්කරුවෙකු විය යුතුයි. ඒ කියන්නේ ඇත්තටම දරුවන් අන්තර්ජාලයේ ගත කරන ජීවිතය ඔවුන්ගේ එදිනෙදා ජීවිතය හා සමානයි. එතෙන්දී ඒගොල්ලෝ ආශා කරන ඒවා මොනවද කියන එක දෙමව්පියොත් උනන්දු විය යුතුමයි සහ ඔවුන්ව දැනුවත් කරන්න. එතකොට ඔවුන් සමග අපට සම්බන්ධ වෙන්න පුළුවන්, සමීප වෙන්න පුළුවන්. ඔවුන් භාවිතා කරන සමාජ මාධ්‍ය මොනවද කියන එක බලලා අපිත් ඒ හරහා ඔවුන්ව සම්බන්ධ වුණොත් අපිට පුළුවන් දරුවා කැමති දේ මොනවද සහ ඒ සඳහා අපි ගන්න ඕනේ ඒගොල්ලන්ට දෙන්න ඕනේ අවවාද සහ ඒ දේවල් මොනවද කියන එක අපිට ඔවුන් සමග කතා කරන්න පුළුවන් වෙනවා. හතරවෙනි කාරණාව තමයි දරුවන්ගේ ගැටළු වලට සවන් දෙන සමීපතමයක් වෙන්න.
මෙතෙන්දි ගොඩක් දරුවෙක් තමන්ට ගැටලුවක් ආපුවම ඒ ගැටලුව කියන ප්‍රධාන පුද්ගලයා දෙමව්පියෝ වුණොත් අම්මා හරි තාත්තා හරි වුණොත් එතෙන්දි ඒ ප්‍රශ්නේ පිටට යන්නේ නැතුව ඔබට පුළුවන් දරුවට හරි විසඳුමක් කට ඕන්න ලබා දෙන්න සහ ලෑස්ති කරන්න සහ ඔවුන්ට ශක්තියක් වෙන්න. ඉතින් විශේෂයෙන්ම දරුවන්ට ඒ ඉඩකඩ සලසා දීම දෙමව්පියෙක් වශයෙන් අපි සිදු කළ යුතුයි. ඔබේ දරුවා සාමාන්‍ය ජීවිතයේ සාරධර්ම වලින් හිවි පුද්ගලෙක් නම් සමාජගරුක පුද්ගලෙක් වෙනවා නම් නිරායසයෙන්ම ඔවුන් අන්තර්ජාලය තුලත් සමාජ හොඳ නරක දෙක හඳුනාගෙන හොඳ දේම පමණක් තෝරාගෙන අන්තර්ජාලය භාවිතා කිරීමට ඔවුන් පුරුදු පුහුණු වෙනවා. ඔබේ ප්‍රදේශයට හෝ ඔබේ පාසලට IT යහමඟ වැඩසටහනක් අවශ්‍ය වේ නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ දුරකථන අංකය 011128695590. එහෙම නැත්නම් අපේ සරෝදේ ෆියුෂන් Facebook පිටුව හරහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්.